ප්‍රහාරයත් එක්ක සංචාරක ශිෂ්‍යය කඩාන වැටුණා. දරන්ත ආර්ථික අර්බුදයකට අපේ රට ගෙන ගියා. මේකට වග කියන්න ඕනේ එතුමා කියන එක. එතුමාද පිළි අරගෙන එතුමා රට ජාතියත් ඉදිරියේ සමාව ගත්තා. ඒත් එක්කම එතුමා අනිත් පැත්තට කියනවා මම නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා දිනනවා කියලා. එතකොට තමුන් ජනාධිපතිවරයා හැටියට ඉන්නකොට මෙවැනි බිහිසුණු ප්‍රහාරයකට අපේ රටේ ජනතාව ලක් වුණා. තමුන් රටේ රාජ්‍ය ඇමතිවරයා සමාන ආරක්ෂක ඇමතිවරයා හැටියට ඉන්නකොට මේ රටේ ජනතාව මේ ආකාරයෙන් විනාශයට ජීවිත විනාශයට පත් වුණා. එහෙම වෙලා එතුමා සමාව ඉල්ලලා අනිත් පැත්තට කියනවා එතුමා නැවත වතාවක් ඒ පුටුවෙම ගිහිල්ලා ඉඳ ගන්න ජනතාව ඉදිරියට එනවා කියලා. ඒ කියන්නේ පැහැදිලිව එතුමා තේරුම් අරගෙන නැහැ එතුමගෙන් වෙච්ච වරද්ද මොකද්ද කියන එක. අපේ ආගම අනුව යම්කිසි පුද්ගලයෙක් සමාව ඉල්ලනවා නම් ඒ වරද නැවත වතාවක් කරන්න කටයුතු කරන්නේ නැහැයි කියන පොරොන්දුවත් ඒ පුද්ගලයා ලබා දිය යුතුයි. එතකොට මෛත්‍රීපාල සිරිසේන බලන්නේ මේ රටේ ජනතාව නැවත වතාවක් මෝඩයට අන්දලා සමාව ඉල්ලලා මිනිස්සු මෙයාගේ කීමට රැවටිලා ආයෙ ඡන්දෙ දෙයි කියලා හිතනවා ඇති. ඒක නිසා එතුමා පැහැදිලිව මේ වෙච්ච මහා ව්‍යසනයට වගකීම් සහගතව කටයුතු නොකිරීමේ වගකීම එතුමා බාරගත්තා කියන එක ඉතාමත් පැහැදිලි. එතකොට එතුමාට තොරතුරු දුන්නේ කවුද? රාජ්‍ය බුද්ධාංශයේ ප්‍රධානී හිටිය කවුද? නිලන්ත ජයවර්ධන. එතකොට නිලන්ත ජයවර්ධන අද රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් කළා. එතකොට මේ නඩුව මම නීතිඥවරයෙක් නෙමෙයි. හැබැයි මට තේරෙන්නේ නැහැ මේ නඩුව කොයිතරම් දුරට ඉදිරියට යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තරයෙන් එහෙම නැත්නම් වෙනත් රටවල් වලින් බුද්ධි තොරතුරු ලැබුණේ නිලන්ත ජයවර්ධන. ඒ ලැබුණු තොරතුරු එයා ජනාධිපතිවරයාට සහ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. එතකොට එහෙම කරන්න ඕන පුද්ගලයා වගකීම් විරහිතව කටයුතු කරපු පුද්ගලයා අද රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් කළා, ක්‍රවුන් විට්නස් කෙනෙක් බවට පත් කළා. මට තේරෙන්නේ නැහැ මම නීතිඥයෙක් නොවන නිසා මේ ආකාරයෙන් වර්ධිකරුවන් සොයන්නවත් වගකීම් සහගතව කටයුතු නොකරපු වගකීම් විරහිතව කටයුතු නොකරපු අයට විරුද්ධව දඬුවම් දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මට දැනීමක් නැහැ. හැබැයි දැනීමක් තියන අය ඔබට පැහැදිලි කරයි මේ හුදෙක් අපේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහන වැඩපිළිවෙලක් කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් ගරු අධිකරණයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා නිලන්ත ජයවර්ධනට විරුද්ධව මේ තියෙන චෝදනා නිසා අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න මා සහයක් ඇතුළත කියලා. ඔබ දන්නවා ගමේ පොලිසියේ OIC එහෙම නැත්නම් පොලිසිය නිලධාරියෙක් නීති විරෝධී දෙයකට සම්බන්ධයි කියලා චෝදනාවක් ලැබුණම එයාව ඉන්ටඩික් කරලා තමයි ඒ පරීක්ෂණය කරන්නේ. හැබැයි දැන් නිලන්ත ජයවර්ධනට පරීක්ෂණ කරනවා සියලුම සැප සම්පත් රජයෙන් භුක්ති විඳින ගමන් තමන්ගේ තනතුරේ තියෙන බලය භාවිතා කරන ගමන් පොලිසියටම කියනවා මෙන්න මෙයා ගැන පරීක්ෂණයක් කරන්න කියලා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නෙමෙයිද කියලා අපි අහනවා මේ රජේ. එතකොට පැහැදිලිව අපි අහන්නේ මේ සිද්ධියේදී නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව රටේ ජනතාවට මොනතරම් සැකයක් ඇති වෙනවද? පැත්තකින් ඒ විදිහට පරීක්ෂණ කටයුතු වෙනකොට මහා මොලකරුව මේ අය අමතක කරලා තියෙනවා. මේ වර්තමාන රජය පොරොන්දු රටේ ජනතාවට ස්කොට්ලන්ඩ් යාඩ් පරීක්ෂණ කණ්ඩායමක් ගෙනල්ලා මේ පිළිබඳව පරීක්ෂණ කරනවා කියලා. අද ඒ දේ සිදු වෙන්නේ නැහැ. අපිට මතකයි හරින් ප්‍රනාන්දුලා මනුෂ්‍ය නානක්කාරලා කියපු දේවල්. ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා මහා මොලකරු ගැන තොරතුරු දන්නවා කිව්වා. සොනික් ගැන තොරතුරු දන්නවා කිව්වා. ඒ වගේම මේ පිළිබඳව එයාගේ හොඳ අධ්‍යයනයක් කරලා තියෙන කියලා කිව්වා. අපි දැක්කා ටෙලිවිෂන් නාලිකාවල ගිහිල්ලා මේ අය සංවාද වලට ඉදිරිපත් වෙනවා. අද මේ අය නිශ්ශබ්දයි. ඉතින් ඒක නිසා කටේ පිට්ටු විදියට තමයි මේ අය මේ සිද්ධිය අද හුදෙක් දේශපාලන තමන්ගේ වාසියට මේ උදවිය හරවගෙන තියනවා කියන එක පැහැදිලිව කියනවා. ඒ නිසා අපි මේ සටන තව දුරටත් ඉදිරියට ගෙනියනවා. මේ සටන අපි නතර කරන්න සූදානම් නැහැ. මේ අයට විරුද්ධව මේකට සම්බන්ධ වෙච්ච අය අනුබල දුන්න අය ඒ වගේම තමන්ගේ වගකීම් පැහැර අරපු අය පිළිබඳව දරු අධිකරණයට ගිහිලා නීතිය ඉදිරියේ කටයුතු කරන්න අපි ක්‍රියාත්මක වෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කර දෙන්න. Thank you.
ඒක වගකීම තියෙන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමයි වගකීම තියෙන්නේ. ඒ එයා කරන පරීක්ෂණ අපක්ෂපාතීව කරලා ඒවා ඉදිරිපත් කරන්න. දැන් මට 27 වෙනිදා ලියුමක් එනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ තමයි මම ගොනු කරපු පැමිණිල්ල. මේ පාස් විරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොලකරු සෙවීමේ පැමිණිල්ල තාම විභාග වෙනවා. ඒ පිළිබඳව වාර්තා ඉදිරියේදී මට දැනුවත් කරනවා කියලා. එතකොට ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දෙන තොරතුරු අනුව තමයි බී රිපෝට් එක දාන්නේ. ඒ අනුව තමයි නීතිපතිවරයා කටයුතු කරන්නේ. හැබැයි අපි දකිනවා මේක මන්දගාමීව සිදු වෙනවා. හැබැයි දැන් මේ ඉදිරිපත් කළ තියෙන නඩුවත් ඉදිරිපත් වෙලා තිබුණු නඩුවත් සිවිල් නඩුවක් හැටියට තමයි අපි දැක්කේ. හැබැයි අපරාධ නඩු සංග්‍රහය අනුව මෙයාට දඬුවම් දීම සඳහා කටයුතු කරන්න කියන එක ජනාධිපති විමර්ශන කොමිෂනේ පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට අපි අපේ නීතිඥ කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි මේ වෙනකොට ඒ ලිපිගුණ සාදලා තියෙනවා. සිවිල් පුරවැසියන් හැටියට මේ ගරු අධිකරණයට ගිහිලා මෙයාට විරුද්ධව නඩු දාන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒක අපි ඉදිරියේදී අනිවාර්යෙන් කරමු. මම අහන්නේ මේ කාවින්ද ජයවර්ධන මහත්මයාගේ මන්ත්‍රීතුමාගේ පියා දොස්තර ජයලත් ජයවර්ධන ලොකු එළාම් එකක් වුණා. එළාම් බෙදුවා. මතකනේ? ඔව්. ඉතින් ඔබතුමාගේ මේ එළාම් එක මට නම් සද්දි මදි. මේ වෙලාවේ නෑ ඇත්තටම මේ ගිය කාලේ හරි නිශ්ශබ්දවන් හිටියේ මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම හඬ නැගුවා. මම විශේෂයෙන්ම මේ පාස්කු විරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වෙච්ච විගසම කටුවපිටිය දේවස්ථානට ගිහිල්ලා ඒ තුවාලේ වෙච්ච ජනතාවට ඒ වගේම ඒ දේවස්ථානට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම සඳහා අපි කටයුතු කළා. එතනින් අපි නතර වුණේ නැහැ. මේ හැම දේවස්ථානයකටම අපි ගියා. පුච්චිකඩේ දේවස්ථානෙට ගිහිල්ලා සියොන් දේවස්ථානයට ගිහිල්ලා මේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ සියල්ලකට අපි මැදිහත් වුණා. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා මේ රට තුල ජනතාව අවදි කරන්න. අපි 2019 මැතිවරණයේදී කිව්වා මේක හුදෙක් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙච්ච අමානුෂික මිනීමරුමක් කියලා. අපි කියන දේ බොහෝ දෙනා ඇහුවේ නැහැ. අපි කෑ ගහලා කිව්වා. අපි මහපාරට ඇවිල්ලා කිව්වා. අපි පාර්ලිමේන්තුවේ කිව්වා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා පැමිණිලි කරා. ඒක තමයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපිට ලිඛිත වෙලා තියෙන්නේ. අපි කරපු පැමිණිල්ල තාමත් විභාග වෙනවා කියලා අවුරුදු 2යි 3යි දැන් මේ වෙනකොට. ඊට පස්සේ අපි එතනින් නතර කරේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට කියලා බැරිම තැන, මේ රටේ දේශපාලන අධිකාරියට කියලා බැරිම තැන, නීතිය හමුවට ගිහිල්ලා බැරිම තැන අපි ගියා ජාත්‍යන්තරයට. අපි ගියා යුරෝපා පාර්ලිමේන්තුවට. යුරෝපා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව මම පැමිණිලි කරා, මේ පිළිබඳව කතා කරා. එතනින්ම නතර වුන්නේ නැහැ. අපි ගියා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කියලා මේ පිළිබඳව හඬ නැගුවා. ඒ අනුව තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 41(1) වාර්තාවේ මේ පාස් විරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕනේ කියන එක පැහැදිලිව ප්‍රකාශ වුණේ. ඊට පස්සේ අපි එතනින් නතර වුන්නේ නැහැ. අපි ගිහිල්ලා සුද්ධෝත්තම පාප් වහන්සේ ගිහිල්ලා මුණ ගැහුණා. උන්වහන්සේ දැනුවත් කරා. උන්වහන්සේ දැනුවත් කරලා වතිකානුව දැනුවත් කරලා කාඩිනල් පියොත්‍රෝ පැල්ලිනි උන්වහන්සේ දැනුවත් කළා. මේ උන්වහන්සේලාගේ අවධානය යොමු කරලා ජාත්‍යන්තර අවධානය යොමු කරගත්තා. ඉතින් ඒ නිසා අපි අපේ සටන අතහැරලා නැහැ. මේ මොහොතේත් අපි උසාවි ගානේ බඩ ගන්නනේ. මේ මාධ්‍ය හමු පවත්වන්නේ. මේ සටන අතහැරලා නැහැ. ඒ වගේම මේ සටන අපි දේශපාලන අවියක් බවට පත් කරගෙන නැති නිසා.